ක්‍රිස්තුපූර්ව 3 වැනි සියවසෙන් රැකියා ලැයිස්තුවේ ඉහළින්ම තියෙන්නේ හිඟා කෑම නම් සියවස් 24කට පසුත් සිඟවන් යදින්නම් ඉන්නවනම් ලෝකය දියුණුවයි කියලා කියන්නේ අපි මොන හේතුවරද කියලා හිතලා බලන්න ඕන. වර්ධමාන තමන්ගේ ධනෙ වැඩි කරගන්න ක්‍රමෝපායයන් ගැන හිතමින් ඉන්නකොට ඔහුට මතක් වුණා ඒ කාලේ හැටියට සමාජයේ පිළිගත් ධනෙ උපයන රැකියා හයක්. මොනවද ඒ? 1. භික්ෂයා සිඟා කෑම. 2. නෘප සේවයා රාජ්‍ය සේවය. 3. කෘෂිකර්මනා ගොවිතැන. 4. විද්‍යෝපාර්ජනේන අධ්‍යාපනය. 5. ව්‍යවහාරේන ණයට දීම. 6. වණික් කර්මනා වෙළඳාම. එතකොට මේ වෙළඳාම් 6 ගැන කල්පනා කරනකොට අපිට පැහැදිලිව පේනවා ඉස්සර කාලෙත් මහන්සියක් නැතුව ලේසියෙන්ම සල්ලි හොයන්න තිබුණ අංක 1 රස්සාව තමයි හිඟා කෑම. අපි දන්නවා සමහර යාචකයන් ඉන්නවා බොහොම බොහෝසත්ය. ලංකාව ඇතුළු ආසියාතික රටවල නම් වර්තමානයේ සිඟමන් ඉල්ලීම රස්සාවක් විතරක් නෙවෙයි සමූහ ව්‍යාපාරයක් වගේ ලාභ ලබන ක්‍රමයක්. මේ හිඟමනට වැටිලා ඉන්න කවුරුවත් උපතින් යාචකයෝ නෙවෙයි. වැඩි දෙනෙක් තමන්ට ලැබුණු මිල මුදල් හෝ වතුපිටි දේපොළ හරියට කළමනාකරණය කරගන්න බැරි වුණ උදවිය. තවත් පිරිසක් ඉන්නවා ඇඟ වෙහෙස කරවන්න අකමැති කම්මැලි අලසයෝ. ඒගොල්ලෝ තෝරගන්න ලේසිම රස්සාව තමයි හිඟා කෑම. දෙවැනි ක්‍රමේ රාජ්‍ය සේවය. වර්ධමාන කියනවා රාජ්‍ය සේවයෙන් ප්‍රමාණවත් වැටුපක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඔහු ඒකට අකමැතියි. දැනුත් රාජ්‍ය සේවකයෙක්ගෙන් අහලා බැලුවොත් පඩිය මදි කියලා කියනවා මිසක මම නම් කවදාවත් අහලා නැහැ. ඔවුන්ට ප්‍රමාණවත් වැටුපක් ලැබෙනවායි කියනවා. එහෙමත් නැත්නම් ඔවුන් තෘප්ත තමන්ගේ රැකියාව පිළිබඳව තෘප්තිමත් වෙනවයි කියන දේ මම අහලා නැහැ. අතීතයේ සිටම ඉන්දියාව කෘෂිකාර්මික අංශයෙන් දියුණු වගේම පොහොසත් රටක්. වර්තමානයේ පවා ඉන්දියානුවන් වැඩි පිරිසකගේ ජීවනෝපාය ගොවිතැනයි. නමුත් වර්ධමාන කැමති නැහැ ගොවිතැනට. මොකද ඒ සඳහා මහත් වෙහෙසක් වගේම ආදායම් ලබන්න කාලයක් ගත වෙන නිසා. ගුරු වෘත්තියේ දෙන්න තරම් වර්ධමාන දැනුගත්කම් තිබුණු කෙනෙකුත් නෙවෙයි. ඊළඟට ණය දීම කියන දෙයින් වෙන්නේ තමන් ළඟ තිබුණ සල්ලිත් නැති වෙලා දුප්පත් වීම. අන්තිමට ඔහු තෝරගන්නේ 6 වැන්න වෙන වෙළඳාම. ඒ කාලේ තිබුණු වෙළඳාම් 7ක් ගැන ඔහු කියනවා පංචතන්ත්‍රයේ මේ විදිහට සඳහන් වෙනවා ඒ කාරණේ. 1. ගාන්ධික විවහාර සුවඳ විලවුන් විකිණීම. 2. නික්ෂේප ප්‍රවේශ උකස් ගැනීම. 3. ගෝෂ්ඨික කර්ම ගව පාලනය. 4. පරිචිත ග්‍රාහකාගම ස්ථිර පාරිභෝගිකයන් රැවටීම. 5. මිත්‍යාක්‍රය කථනම් නොවටිනා භාණ්ඩවලට වැඩි මිලක් වීම. 6. කූට තුලාගම නම් හොරතරාදි භාවිතේ. 7. දේශාන්තරාත් භාණ්ඩානයනං ආනයන අපනයන වෙළඳාම. වර්ධමාන දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඒ නිසා මේ හැම එකක් ගැනම පැහැදිලි අවබෝධයක් ඔහුට තිබුණා. පංචතන්ත්‍රයේ මේ එකින් එක විස්තර වෙනවා ඔහුගේ අදහස් හැටියට. ඒ අනුව වැඩිම ලාභයක් තියාගෙන විකුණන්න පුළුවන් දේ තමයි සුවඳ විලවුන්. යත්‍ර ඒකේන ච යත් ප්‍රීතං තත් ශතේන ප්‍රදීයතේ කියලා සඳහන් වෙනවා. මෙලදී ගත්තට වඩා සිය ගුණයක් ලාභ ලබන්න පුළුවන් සුවඳ විලවුන් වෙළඳාමේ. උකස් ගැනීම ගැන වර්ධමාන හිතන්නේ මෙහෙමයි. උකසට භාණ්ඩ ගත් කෙනා තමන්ගේ දෙවියන්ට නිතරම කියන්නේ මේ භාණ්ඩ උකස් කරපු කෙනා මැරුණොත් මම ඔබට වැඩි වැඩියෙන් පූජා කරනවා කියලා. ඒ නිසා වර්ධමාන එවැනි ආකාරයෙන් අධාර්මික විදිහට මිල මුදල් රැස් කරන්න කැමති කෙනෙක් නෙවෙයි. පංචතන්ත්‍රයේම සඳහන් වෙන්නේ ඔහු ධර්මෝපාර්ජිත භූරි විභවක්. දැහැමින් රැස් කරගත් සැප බොහෝ සම්පත් තියෙන කෙනෙක් හැටියට. ගවපාලනය අතිශයෙන් වෙහෙස කරයි. අනිකෙයින් ලාභයක් එන්න කල්ගත වෙනවා. සත්තු රැක බලා ගැනීමත් ලොකු වගකීමක්.
හතර පහ සහ හය කියන කාරණා පෙන්ලා දෙන්නේ වෙළඳාමේ යොදා ගන්න උපක්‍රම කීපයක්. නිතර එන පාරිභෝගිකයන්ව රැවටීම, බොරු මිල ගණන් කීම සහ හොරතරාදි භාවිතය. වර්තමාන ලෝකේ මාකටිං එහෙමත් නැත්නම් අලෙවිකරණය කියලා කරන්නේ මේ ටික නෙවෙයි. වෙනසකට තියෙන්නේ එදාට වැඩි අද දියුණු තාක්ෂණයක් භාවිත කිරීම. හැබැයි කෙරෙන්නේ එකම දේ. විකුණ ගන්න බැරුව ගොඩ ගැහෙන ඒවා මෙගා සේල් කියලා දාගෙන විකුණලා කරන්නේ පාරිභෝගිකයන් රවටන එකනේ. ආනයනේ එහෙමත් නැත්නම් විදේශ රටවලින් භාණ්ඩ වෙනවා ගෙන්වා විකිණීම සහ අනෙකුත් රටවලට භාණ්ඩ යැවීම ඉතාමත් ලෝභදායි ව්‍යාපාරයක්. ඉතින් වර්ධමාන තෝරාගත්තේ මේ හත්වැන්නයි. මේ සියලු කරුණු සාරාංශ කරලා ගත්තොත් ක්‍රිස්තු පූර්ව 3 වෙනි සේවසෙන් රැකියා ලැයිස්තුවේ ඉහළින්ම තියෙන්නේ හිඟා කෑම නම් සියවස් 24කට පසුත් සිඟවන් යදින්නම් ඉන්නවනම් ලෝකය දියුණුයි කියලා කියන්නේ අපි මොන හේතුවරද කියලා හිතලා බලන්න ඕන. එදා වෙළඳාමෙන් ලාභ ලබන්න භාවිත කළ උපක්‍රම අදත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා නම් දියුණු වෙලා තියෙන්නේ මොනවද? මේකෙන් අදහස් කරන්නේ සාධාරණව කෙරෙන වෙළඳාම් නැහැයි කියන එක නෙවෙයි. හැබැයි වෙළෙන්ද පාරිභෝගිකයට වැඩිය තමන් ගැන හිතනවා. සියවස් 25කට පෙරත් මෙයින් තවත් සියවස් 25කට පසුත් වෙළඳාමේ හැටි එහෙමයි. ඉතින් වර්ධමාන තමන්ගේ වෙළඳාම් කටයුතු සඳහා මථුරා නම් නගරයට යාමට තීරණය කළා. ඒ යන අතරමඟදී ඔහු ලොකු කරදරයක වැටුණා. හමුවෙමු ඒ ගැන දැනගන්න ඊළඟ කොටසේ. කැඩපත YouTube channel එක subscribe කරන්න බෑ. අමතක කරන්න දෙපා. ශිවාජි සුන්දරාජ් ජීවිතය යහපත් සුන්දර දේවා ඔබගේ.